දින රාත්‍රී තංගල්ල සහ දික්වැල්ල කියන පොලිස් සසම් දෙකෙහි වෙඩිතැබීම් දෙකක් සිදු වෙලා තිබුණා. රාත්‍රී 7ට පමණ තංගල්ල පොලිස් සසමේ කුඩාවැල්ල කියන ප්‍රදේශයේදී එක් වෙඩිතැබීමක් සිදු වෙනවා. දකුණු කුඩාවැල්ල දීරණන්ද හිමි මාවතේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙක් තමයි වෙඩිතැබීමෙන් මියගොස් තිබෙන්නේ. මේ වෙඩිතැබීම සඳහා යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ තිබෙන බවට අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම පිස්තෝල ගිනි අවියක් මේ සඳහා භාවිතා කරලා තිබෙන බවටත් මේ වන විට අනාවරණය වෙලා තියෙනවා. මේ ස්ථානයේ තිබී හිස් උණ්ඩා කොපු 4ක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. මේ වෙඩිතැබීම සිදු කරේ කවුද? මොන අරමුණක් උදෙසා මේ වෙඩිතැබීම සිදු කළාද යන අනාවරණය කරගන්නට මේ වන විට තංගල්ල මූලස්ථාන පොලිසිය අපරාධංශය, ඒ වගේම තංගල්ල කොට්ටාෂ අපරාධ විමර්ශනාංශය, දකුණු පළාත් අපරාධ කොට්ටාෂය, ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බලකාය යන මේ ආයතන කීපෙම සම්බන්ධ වෙලා විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන පළාතේ ක්‍රියාත්මක වෙන බුද්ධි අංශත් මේ සඳහා විසක්කරුවන් හඳුනා ගැනීම සඳහා කටයුතු කරනවා විශේෂයෙන් මේ පුද්ගලයා සම්බන්ධයෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ශේෂ්ඨ කීපයක් ඔස්සේම පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. සැක සිතන කියන්නේ විමර්ශන නිලධාරීන්ට සැක පහළ වී තිබෙන කාරණා කීපයක් ඔස්සේම මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කරලා පවත්වාගෙන යනවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා. ඒ වගේම දික්වැල්ල පොලිස් අසමේ බෝදර කන්දවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදු වෙලා තියෙනවා. මේ වෙඩිතැබීමෙන් මියන්නේ වයස අවුරුදු 46ක පමණ පුද්ගලයෙක්. මොහුගේ මුල් පදිංචිය මොරටුවේ කියලා හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ වන විට ඔහු මාතර උයන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන තියෙනවා. මේ පුද්ගලයා ඊයේ රාත්‍රී මේ ප්‍රදේශයට කුමන කාරණයක් සඳහා ගියාද කියලා අනාවරණය කරගන්න, ඒ වගේම කවුද මේ වෙඩිතැබීම සිදු කරේ කියලා අනාවරණය කරගන්න මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. මාතර කොට්ටාෂ අපරාධ විමර්ශනාංශය, ඒ වගේම දික්වැල්ල පොලිස් ස්ථානය, ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බලකාය, දකුණු පළාත් අපරාධ කොට්ටාෂය කියන මේ කණ්ඩායම් කීපයක් එකතු වෙලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ මියගිය පුද්ගලයා මීට පෙර මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව චෝදනා ලැබලා අධිකරණයේ නඩු විභාග වන පුද්ගලයෙක් විමර්ශන කටයුතු පැවැත්වෙනවා. මනුෂ්‍ය ඝාතනයට ඒ සම්බන්ධයක් යම් කිසි ආකාරයක තිබෙනවාද කියලා අනාවරණය කරගන්න. කෙසේ වුවත් සැකකරුවන් පැමිණි වෙඩිකරුවන් කවුද කියලා හඳුනා ගැනීමට අවශ්‍ය විමර්ශන කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙනවා.